අර්ජුන් ළඟ දවසක් කියලා තිබුණා අර්ජුන්ට අවුරුදු දෙකකට ක්‍රිකට් බාර දුන්නොත් ක්‍රිකට් හොඳ තැනකට ගන්නවා කියලා. ඇත්තටම අර්ජුන් ඔය කියන විදිහට කරයිද? ඒක බලන්න ඉතින් අර්ජුන්ට ක්‍රිකට් වගේ කීම දෙන්නම වෙනවා. පසුගිය කාලේ අර්ජුන් කියපු කතා ගැන අහන්න දිවයින පත්‍රයේ අර්ජුනත් එක්ක විශේෂ සාකච්ඡාවක් තියලා තිබුණා. ඒකෙදි අර්ජුන් කියපු වැදගත් කතා ටිකක් තමයි මේ. පසුගිය දවසක අර්ජුන් කියලා තිබුණා 2011 ලෝක කුසලානය ගැන සැකයක් තියෙනවා කියලා. එහෙම කිව්වේ ඇයි කියලා දිවයිනෙන් ඇහුවම අර්ජුන් කිව්වේ මෙහෙම කතාවක්. මම කවදාවත් කිව්වේ නැහැ තරඟ පාවා දීමක් එතන තියෙනවා කියලා. මම කිව්වේ 2011 තරඟයට වෙච්ච දේ ගැන හොයලා බලන්න කියලා විතරයි. ඒ තරඟේ මම විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා. එතෙන්දි ලොකු ලොකු දේවල් සිදු වුණා. එතෙන්දි මම ඉන්දියාවේ ජයග්‍රහණයේ අවතක්සේරු කරන්නවත් අපේ පරාජයට හේතු කියන්නවත් ගියේ නැහැ. නමුත් සමහර තීරණ ගැන මට සැකයි. ඊට පස්සේ දිවයිනෙන් අහලා තිබුණා එදා අවසන් තරඟය ගැන ඔය විදිහට සැක කරන්න තියෙන හේතු මොනවද කියලා. ඒකට අර්ජුන් කියලා තිබුණේ මෙහෙම කතාවක්. වැඩි හොන් නැහැ. මේ රටේ 99%ක්ම මිනිස්සු මේ පරාජය සැක කරා. මම 2011 මැච් ෆික්සින් තිබුණා කියන්නේ නැහැ. කණ්ඩායමේ පහක් විතර වෙනස් වුණා. කාසීවාසේ දෙපාරක් දැම්මා. මුරලිදරන් හිටිය අසනීප තත්ත්වෙන් එංගලන්තේ සහ ඕස්ට්‍රේලියාව වගේ රටක් එක්ක නම් මුරලි 25ක් පිට නම් ගැහුවට කමක් නැහැ. ඉන්දියාව වගේ රටක් එක්ක ගහනකොට යා ෆිට නැතිනම් මම නායකයා නම් දස්සන්නේ නැහැ. නමුත් සංගක්කාරට මට වඩා මොලයක් තියෙන නිසා එහෙම කළාද දන්නේ නැහැ. මම ඉතින්දි බැලුවේ මම නායකයා විදිහට මොනවද කරන්න කියලා. 96 දී මම අනිත් 14 දෙනා එක්කම කතා කරලා අපි අපේ වැඩේ කරගත්තා. මේ හැමෝටම අර්ජුන යහපාලනයටත් පහරක් ගහලා තියෙනවා. යහපාලනේ ඉන්න ගමන්ම මේ යහපාලනේ තමයි ක්‍රිකට් නැති කළේ. මහින්ද මහත්තයාගේ කාලේ ක්‍රිකට් වලට දේශපාලන අතක සීමාව. නමුත් මෙච්චර විනාශයක් වෙන්න මහින්ද මහත්තයාවත් ක්‍රීඩා ඇමති විදිහට ඉදපු මහින්ද ආනන්දවත් ඉඩ දුන්නේ නැහැ. ඒක මට ඕනම තැනක කියන්න පුළුවන්. ක්‍රිකට් විනාශය වුණේ මේ යහපාලනේ. අර්ජුන දැන් ක්‍රිකට් පරිපාලනය ගැන කතා කළත් ඔහුට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න දිලංග සුමිතපාල ඡන්දයකදී පරාද කරන්න බැරි වුණ එකේ තරහටද මේ දැන් පරිපාලනය අයට චෝදනා කරන්න කියලා අර්ජුනගෙන් ඇහුවම අර්ජුන දුන්නේ මෙහෙම උත්තරයක්. මම සූදුකාරයෝ ක්‍රිකට් වලට එනවට කැමති නැහැ. ක්‍රිකට් මාෆියාව මුදලාලිගෙන් අයින් කරන්න බෑ. මොකද මුදලාලි ඡන්ද ගන්න පිටරට සංචාර දෙනවා. එක එක ගෙවීම් කරනවා. පගාව නීතිමය විදිහට දෙන ක්‍රමවේදයන් එයාලා හදාගෙන තියෙනවා. මේ මුදලාලි ප්‍රජාව ආපු ගමන් අසූචි ගොඩට නිලමැස්ස වගේ වටේ ඉන්න කට්ටියත් එතනට එකතු වෙනවා. මට 2001 තිබුණේ ඡන්ද 7යි. ඒකෙන් එක ඡන්දයක් දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ. එයා එතකොට පොළොන්නරුව දිස්ත්‍රික් සංගමයේ ක්‍රිකට් සභාපති. වෙන කෙනෙක් ආවොත් මට ඡන්දය දෙන එකක් නැහැ කියලා ඇවිල්ලාම ඡන්දය දීලා ගියා. මටත් ওই 2001 නිලවර්ණයේදී 4-5 දිනක් කතා කරලා ඇහුවා ඡන්දය දෙනවට කීයක් දෙනවද කියලා. මම ඇහුවා මොකටද කියලා. ඒ අය කිව්වා අපිට අනිත් කෙනා නම් දෙනවා කියලා. මම කිව්වා අනිත් එක්කෙනා එන්නේ ක්‍රිකට් හදන්න නෙවෙයි කියලා. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතයේ ශතක ඔක්කොම ගාන 8යි. එක් දින ශතක 4ක් සහ ටෙස්ට් ශතක 4ක්. අර්ජුන්ට තියෙන්නේ මේ වගේ අඩු ශතක ගාන. ඒකට හේතුව විදිහට අර්ජුන කියන්නේ කණ්ඩායම ගැන හිතලා සෙල්ලම් කරපු එක තමයි මෙච්චර ශතක ගාන අඩු වෙන්න හේතුව කියලා. අපේ කාලේ ක්‍රිකට් වෙනස්. අද කාලේ ක්‍රීඩකයන්ගේ මනස වෙනස්. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ තමයි නවකයන්ගේ මනස වෙනස් කරන්නේ. ඒජන්ත දෙන හැමදේම කරනවාද කියලා අපි තීරණය කරන්න ඕන. මට තියෙන්නේ එක් දින ශතක 4යි, ටෙස්ට් ශතක 4යි. මම ලෝක කුසලානයක් දිනවල තියෙනවා. අරවින්දලා මුරලිලා ලෝක වාර්තා තියන්න ගියේ නැහැ. කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කළා. ඒ තත්ත්වය තමයි ඇති කරන්න ඕන. ක්‍රිකට් ගැන ඔබට දැනන විදිහට, ඔබ හිතන විදිහට අර්ජුන කියන මේ කතාව ඇත්තද? අර්ජුන කියපු මේ කතාව ගැන ඔබේ අදහස අපිට කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටියේ හැමදේම දැනගන්න අපේ YouTube channel එකට subscribe කරන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.